කුවේටය සියලු ලාංකිකින්ව පිටුහල් කරන්න හදද්දී සෞදිය සියලු දෙනාටම නොමිලේම ප්‍රතිකාර දෙනවා කියද්දී කටාරය ගත්තු තීරණය මෙන්න. ලෝකයේ රටවල් රැසක සීග්‍ර ලෙසින් ව්‍යාප්තවමින් පවතින කොරෝනා වෛරසය නිසා වර්තමානය වන විට රටවල් රැසක්ම ආර්ථීක සමාජීය වශයෙන් විශාල ලෙස අර්බුදයන්ට ලක්වී තිබෙනවා. කටාර් රාජ්‍යයේද මේ වන විට කොරෝනා ආසාධිතින් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යන ආකාරයක් පෙනෙනට තිබුණ අතර විදෙස් පුවත්වාර්තා සඳහන් කර ඇත්තේ මාර්තු මස 30 වැනි දින එනම් පසුගිය සඳුදා දින කොරෝනා ආසාධිතින් සංඛ්‍යාව 59ක් දක්වා සොයාගෙන ඇති බවයි. ඒ අනුව කටාරයෙන් වාර්තා වෙන සම්පූර්ණ ආසාධිතින් ගණන 693ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම හදිසි නොවන සියලුම සෞඛ්‍ය සේවාද අත්හිටවීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ වගේම කටාරයෙහි ශ්‍රමිකීන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සුබ පණිවිඩයක්ද තියෙනවා. කළමනාකරණ සංවර්ධන කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යංශය පවසා ඇත්තේ විදේශ සේවකීන්ද ඇතුළුව කටාර්හි හුදෙකලා වූ සියලුම සේවකයින්ට කිසිදු කප්පාදුවක් නොකර සම්පූර්ණ මාසික වැටුප ගෙවන ලෙසයි. පසුගිය දිනක දෝහා නුවර පැවති නිල මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු ප්‍රකාශයට පත් කර තිබුණා. එසේම කටාර්හි කොරෝනා වෛරසයෙන් පීඩාවට පස් සැමට නොමිලේ වෛද්‍ය පහසුකම් ලබාදීමටද පියවර ගෙන තිබෙනවා. ඔවුන් කටාරයෙහි නීති විරෝධී ලෙස සේවය කළත් අනෙක් අයට මෙන් ඔවුන්ට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු ඇති. කළමනාකරණ සංවර්ධන කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ විදේශීය ශ්‍රමිකයින්ගේ කොරෝනා වෛරසයට අදාළ ප්‍රශ්න හා පැමිණිලි ලබා දීම සඳහා නවාංකයක් හඳුන්වා දී ඇති බවයි. ඉතින් අපිට ඔබට කියන්න තියෙන්නේ කටාරයේ සේවය කරන සියලුම ශ්‍රමිකයින්ට රුපියලකින්වත් පඩියක් කප්පාදු නොවන බවයි. ඉතින් ඒ පණිවිඩය ඔබට මේ අවස්ථාවේදී ඉතාම වැදගත් වේවි යැයි අපි සිතනවා. ඔබගේ අදහස් පහලින් බෙදා ගන්නත් අමතක කරන්න එපා. මේක දන්නේ නැති හැම කෙනෙක්ටම දැනගන්න පුළුවන් තරම් ෂෙයා කරන්න. නවතම අපරාධ රහස් පරීක්ෂක කතා සහ ගොසිප් ඇතුළු රටේ ලෝකයේ සිදුවන සියලුම දේවල් දාපු ගමන් දැනගන්න. දැන් අපගේ channel එක subscribe කර bell සලකුණත් ඔබන්න. ඒ වගේම මේ video එක අනිත් යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට සුබ දවසක්.